එහෙම කරන්න බැරිද මිස්? අපිට දැන් මෙතන චුකයි. ළමයිට සෙල්ලම් කරන්න ඕන කරලා ක්‍රීඩා පිටියේ තන විතර කුලී කරලා. හා? මොකද මේක පරිසර පද්ධතිය කරන්නේ. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා ආවේ. එතකොට කඩලාන භූමි අපිට මදි තර 1000000. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධ කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ මාව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගරාධිපතිතුමා එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගහලා මේකට මේකේ කඩදාසි හදන්න මුකටද කියනවා. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් රටවල් එක්ක ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදී අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ වනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිපැද්ද ගියාපම මිනිස්සුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මෙන්සක් වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරම කියන එකයි නැගිය අදහස. අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් කියනවා 51ක්. ඒක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උඩා ගන්න ගස් කො. ඔක්සිජන් කියලා ළමයි ගුරු ගන්න ගහන බස්. ඔක්සිජන් පිටලවඩක් නැහැ කියලා මේ මිනිස්සු කියනවා. සයල් උසාවිය පෙන්නුම් කරලා තියෙනවා. මේක රජයේ භූමියක් කියලා උසාවිය ටොප් කරලා තියෙනවා. කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක රණ්ඩුලා මේ ගමන අපිට යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තකට තියලා අනිත් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. දැන් මේ නගරාධිකතුමාගේ ප්‍රධාන ප්‍රධාන කෝල් එකක් දුන්නා. අපේ